මේ දිනවල එංගලන්ත ලයන්ස් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා අපි ඒ සම්බන්ධයෙන් කතා කළා මීට පෙර වීඩියෝවක. ඉතින් එහි පුහුණු තරගයක් පැවැත්වෙනවා සිවුදින තරඟ සහ එක්දින තරඟවලට පෙර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග තමයි ලයන්ස් කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත. ඉතින් මේ සංචිත සඳහා ඇන්ජලෝ මැතිව්ස්, කුසල්, ජනිත් පෙරේරා වැනි ක්‍රීඩකයන් අතුරු සංචිතයකට කැඳෙව්වා කියන ප්‍රවෘත්තිය තමයි අපි මීට පෙර ගෙනාවේ. කොහොමනම් මෙහි පුහුණු තරගයට තව කණ්ඩායමක් ක්‍රීඩා කරනවා ශ්‍රී ලංකාවෙන් තුන් දින තරගයක් අර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නේ. ඉතින් එංගලන්ත ලයන්ස් කණ්ඩායම පළමුව පන්දුර පාරදී ලකුණු 413ක් කඩුලු 8කට ලබා ගත්තා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම 355යි කඩුලු 9යි දින දෙකක් අවසන් වනට. එහිදී විශේෂම කාරණය තමයි ශ්‍රී ලංකාවේ අන්තර් සමාජ ක්‍රීඩාව තුළ ලකුණු මැසිමක් විදිහට නම් කරන්නට පුළුවන් තවත් එක් ක්‍රීඩකයෙක් තමයි නිෂාන් මදුෂ්ක. ඉතින් 2022 වර්ෂයේදී ලකුණු 1000 ඔහු සම්පූර්ණ කරා ත්‍රිත්ව ශතකයක් සමග නොදෙවි ලකුණු 300ක් සමග 23 හැවිරිදී නිෂාන් මදුෂ්ක මොරටුව ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි කඩුලු රකින පිතිකරුවෙක්. ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමත් ඔහු නියෝජනය කළා. රාගම ක්‍රීඩා සමාජයේ තමයි ක්‍රීඩා කරන්නේ. ඒ වගේම LPL කණ්ඩායම් වලත් කොළඹ ස්ටාර්ස්, කැන්ඩි ටාස්කර්ස් වගේ කණ්ඩායම් වලත් සිට තිබෙනවා. ඔහු ලකුණු 150ක් ලබා ගන්නවා පන්දු 158කදී. ඔහු දැවෙන්නේ නැහැ, ඔහු ඉවත්ව ගියා. ආරම්භක පිතිකරුවා විදිහට තමයි පිටියට පැමිණියේ. 6 පහරක් සහ 4 පහරවල 24ක් ඉල්ල කරනවා මේ 150ට. ඉතින් ඒ ඉනිම තමයි හොඳම ඉනිම. ඊට අමතරව කඩුලු රකින්නා විදිහට මේ තරඟයට ක්‍රීඩා කරන ලහිරු උදාර ලකුණු 93ක් පන්දු 85කදී ලබා ගන්නවා 6-2, 4 පහරවල 12ක් සමගින්. ඉතින් ඔය ඉනිම් දෙකත් සමග තමයි ලකුණු 355ක් කඩලු 9කට ලබා ගන්නේ නිෂාන් මදුෂ්ක, ලසිත් ක්‍රූස් පුල්ලේ, නිමේෂ් විමුක්ති, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, චනිත් ලියනගේ, අසින්දු සූර්ය බණ්ඩාර, අවිෂ්ක තරිඳු, දුෂාන් හේමන්ත, කවිඳු පතිරත්න කියන ක්‍රීඩකයන් 11 දෙනා තමයි මේ තරඟයේ ක්‍රීඩා කරන්නේ. ඉතින් යොවුන් ක්‍රීඩක නිෂාන් මදුෂ්කට තවමත් ජාත්‍යන්තර වරම් නම් ලැබුණේ නැහැ. පළමු පෙළ තරඟ 36කදී ලකුණු 325ක්, හොඳම ලකුණු 309, සාමාන්‍ය 59ක්, ඒ කියන්නේ 60කට කිට්ටුයි, ශතක 9ක් සහ අර්ධ ශතක 14ක් ඔහු ලබාගෙන තිබෙනවා පළමු පෙළ තරඟවලදී. ඒක තමයි විශේෂත්වය. ඒ කියන්නේ තරඟ 36යි ඉනිම් 56යි, තරඟ 36න් ශතක සහ අර්ධ ශතක 23ක් ලබාගෙන තිබෙනවා. ඒක තමයි අති විශේෂ තත්වය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඉනිම් දෙකකට වරක් ඔහු ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබා ගන්න ලකුණු මැසිමක් විදිහට තමයි අපි සඳහන් කරන්නට පුළුවන් පළමු පෙළ තරඟවලදී. ලිස්ට් A තරඟ 35යි, ලකුණු 1174යි, සාමාන්‍ය 38යි, ශතක 2යි, අර්ධ ශතක 7ක් එහිදී ඔහු ලබාගෙන තිබෙනවා. විශේෂ තරඟ 34යි, ලකුණු 774යි, හොඳම 80 නොදෙවි, සාමාන්‍ය 27යි, වේග 103යි, අර්ධ ශතක 5ක් ඔහු ලබාගෙන තිබෙනවා. ඉතින් ඔහු වඩාත් සුදුසුයි වගේ මේ දත්තවලින් පෙනෙන්නට තිබෙන්නේ පළමු පෙළ නැත්නම් ටෙස්ට් සහ එක් දින තරඟවලට හොඳ සූදානමකින් සිටින අපේ යොවුන් ක්‍රීඩකෙක් විදිහට තමයි ඉතින් ඔහුගේ දත්ත අනු පෙනී යන්නේ. ඉතාමත් ඉක්මනින් ජාතික කණ්ඩායමට ඔහු නම් කරාවි කියලා තමයි අපිට බලාපොරොත්තු වන්නට පුළුවන්. ඒ වගේම බොහෝ දෙනාගේ මතය බවට පත් වී තිබෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.